පස්සෝකෝ අවස එක අන්තු පස්ස කියන්න එක අන්තයක් පාස සමුදයෝ දුෘතියෝන්තුෝ ඉස්පර්සය හට ගැනීම කැන් දෙවති අන්ති පස්ස නිරෝධෝ මජ්ජයේ ඉස්පාස නිරෝධය කියන්නේ මැද කියන කතාවන් අර්ථගැන්වෙන නිවරදිත්වය කියන කාරණාව. මැද කියන කාරණාවෙන් අතගැන්නෙන නිවර්දිත්වය කියනදී. එතකට අප ඒ කාරණාව බැලුවත්ත එහෙම අස්සයකයන් නිකාන්තයක් ද ඔබ හිතල බලන්න ඔබට දැන් මේ අවස්ථායිද ශමීන් වහන්සේගේ බනැහෙනෝ කන තුළින් හෝ ඇහැ තුළින් පේනෝ ඇහැ කියන මනාදන කියන මන යෙදීමක් යෙදිලා තියෙනවා ඇහැ කියන මනා යෙද කන කියන මනා යෙදීමක් කියන කාරණාව යෙදීමට විතරක් ලගු වෙලා ඔබ හොයන්ඩ ගියොත් ඉදීමට විතරක් ලගවිල හොයන්නට ගියවොත් ඔබේ සංකල්පොොට කොටුවෙන් නැත්තං ඔබට උන්දට හිතල බලන්ද ඔබේ සංකල්පොලොට කොටුනහම ඔබට එනවා ස්වාමින් වහන්සේ බණ කියනවා කියලා ස්වාමින් වහන්සේ නමක් පේඩ්ඩින්නවා කියලා එ මොනුවද ඔබේ රාමුයි ඔබේ කෝනේ ඔබේ දෘෂ්ටි සක්කාය දිත්්තියේ. හැබැයි යම් යෙදීමක් සිද වනාාය කියලා ගත්තහම තෙදීමට ඇතහත්තවාදී වුණහම යෙදීමේ යෙදීමත්ව ඉක්මුවෙනෝ. එයින්මය ඉක්මුවෙනෝ. එක පැහැදිලි කරනවා ලෝකාව ලෝකන සූත්‍රයේදී ඒන යන හිවන්නට තටෝතංහෝති අනතා. යම් යම් ආකාරයෙන් හඟීද එයින් මේ අනිතාවට පත්ති. ඔබබේ සිදුවීම මේ සිද්ධිය මේ යෙදීම මේ පස්සය. ඇගන්නම විවාහාරටය වචනිගන්නවා පස්සේය. එ යෙදීම එකැන පස්සේ. මෙන්න මේ යෙදීම පිළිබඳව ඔබ ඔබගේ කෝනීන් වූ සංකල්පයක දා නනැතුව යෙදීම පිළිබඳව නිරදි දැක්මක් ඇති කර ගන්න යෙදීම එතහත්තවාදීත්තුව ඇයට යමුණොත්. එතරදි ඔබට සිදුවෙන කාරණාතමයි මැද බව මැද බව කියලා කියන්නේ හරි බව නිවරදි බව එක කියන්නේ යෙද යෙදී මෙින්ම ඉක්ම වෙනවා යෙදීම යෙදී මෙම ඉක්ම වෙනවා එතකොට මෙතන අන්ත දෙකක් හැටියට පැහැදිලි කරේ යෙදීමට තනි ඒකාන්තවවක් දුන්න නම් යෙදීමට විතරක් පස්සේත විතරක් තනි ඒකාන්ට බවත් දුන්න නම් එතන පින්වතුනි කවදාවත් එතනත් පස්සේ දෙනෙ නෑ. පස්සේ කියන කාරණාවත් තනි ස්වාදයනය කියන්නේෙ කෙවලි. පනි ස්වාධීනයි කියලා කියන කොට එහෙනම් එතන ඒ බවක විග්‍රහයක් යෙදෙන්නේ නෑ එතනම ආය පස්ට නිරෝධී වෙනවා. පස්සය කියල කියන කාරණාවක් යම් සිද්ධියක් යෙදනාය කියලා කියන්න.ඒට සිදුවට අනි පැත්තක් වෙනවා ඒ තමයි ඒ යෙදීම කියන කාරණාව හට ගැනීමක්. පස්සේ සමු දෙයක් පස්සේ හට ගැනීමක්. පස්සේ හට ගැනීමක් කියන කාරණාවත් එකක් තමයි පස්සේ කියන එදීමක් බව ඉස්මතිවෙන්නේ. හොයන්න මොකක්ද ඇතහරතිය පස්සේ ඇතහර්තය හොයෙන කොට හොහිරීමේ කෘත්තය තමයි සමුදේ දැකීම. සමුදේ දැකීම කියන කාරණාව ඇතහර්ථවාදී වෙනවා කියල කියන්නේ එතන අස නිරෝධය කියන කාරණාවය කතාව. එහෙම සිදුවෙන් නැත්ත අමකට වෙන්නේ අන්ත දෙක අන්ත දෙකක් වෙලා යතහත්තවාදීව නිවැරදි මකක්කේ ඔස්සේ හොයන් නෑක කියන්නේ මද තැවරිලා අන්ත දෙක බවක් වෙලා බවක් පවෙච්ච කාරණාවම තන්නාවේ කෘතිවෙලා තන්නාවේ කෘත්තය සිදුවීම තුළින් පිරිසිද හෙවීමක් සිදුවෙලා නෑ මජයේ සූත්‍රය පැදිලි කරනවා අභිං්යන් අභිජානාති පරිනයම් පරිජානාද. එතකොට මැද කියන කාන ඇතහත්වවාදවෙන් අභි්්‍යය පරිං්ඥයේය වෙනකොට. අභිනයේය පරිං්යේ ඇතහත්වවාදීව චින්තනයක් මෙහෙවමින් එකරුණ හොයා නැතිකම නිසා අඥ්ඥානකම කියන මනා ඇදීම අඥ්ඥානක මනා වෙදිලා එහි ලැබිගෙන ඉඳවක්තමයි ති. මෙන්න මේක තමයි ලෝකයේ සිදුවන්නේ. ඔය කාරණාව නුවනකින් යමෙක් පරි්ගීය වෙන තැනදී. අභිං්ඥීය වෙනතනදී. විසේ සවබෝධියයට යොමු වෙනතනදී. පිරිසිිත කොයන්න යමු වෙන තැනදී. මකද වෙන්නේ. අන්න යෙදීම එයින්ම ඉක්ම වෙනවා පස්ස නිරෝධී. මෙන්න මේක තමයි ඒ යෙදීම කෙරෙහි දකින දැක්ම. ඒදීම කෙරෙහි දකින දැක්මති යෙදීමට තමන්ගේ කෝණයක සංකල්පයක දැක්මක් දාන්න නැතුව සිදුවවෙච්චයේදීම පිරිසිද හොයාගෙන යනතනදී සිදුවච්චයේදීම පිරිසිදු හොයනෝ ඒ එදීම පිරිසිද හොයන කොට මොනයේදීම්ද ඒෙදනවා පිංවතුන ඇ ඇස මනාවේදිනෝ කන මනාාවේදිනෝ නා හෙදව කයමන මනාවේදනෝ කොට ඒ කරනු මනාව යදීම කියන කාරණාව පිරිසිදු හොයනෙන ොටමකද වෙන්නේ අන්න එහි සමුදේ ප්‍රහාණය වෙනු ඇස කියන කතාවේ කතාව ඉක්ම වෙනු කන කියන කතාවේ කතාව ඉක්ම වෙනවා නාසේ දිවකයි මනස කියන කතාවේ කතාව ඉක්ම වෙනු සමුදේ ප්‍රහාණය වෙනු ඇසකන නාසයේ දිවකයි මනස කියන දෙතමයි සමුදේ දර බලන්නන්නේ නම් ඇස කරනාසේජවකයි මනස ප්‍රහණ වෙනවා. සමුදේ ප්‍රහණීමය කුත්තිය. අද අපට මේ වගේ ගැමුරු දහම්පරියායත් ගැමුරින් කතා කරන්න යමුුණේ නැතිනම්. ලෝකයේ තුල මින්මක් මනමින් අහමෝ කනෙකොට හිතන්න පුළුවන් ඇසකරනා සේජවකයි මනස ප්‍රහණවීමේ ජීවත්වීම කන්න කියනවා. ඒතමයි දැක්මේ ඇතහත්තවවා දිය ස්සිදු නොවීම. අ්‍යානකම උපරරිමත්වය නිසා සිදුවර සිද වීම. ඇසක නාසිදිවකැමණස ප්‍රහාණව සමුදේ. ඒ සමුදේ ප්‍රහණය වීම තුලින් මොකට වෙන්නේ. ප්‍රහාාණයේ වීම කියන කාරණාව කතා වෙන කොටම නිරෝධය නිවීම ශාක්ෂාත්්‍යයෙනවා ඒ වැඩ පිළිවෙල තමයි ජීවත්වීමේ නිවරය දැක්මත් දැක්ම නිවැරදි වෙන්න පින්වතුන් යතහත්තවාදී දැක්ම එක්ක යොමුුවෙන කොට එයින් සිදුවන්නේ. ලැබීමක් නොවේ එතරවීමක් ඒ නිසායකට කියනවා ලෝකෝත්තර දැක්ම කියලා. ලෝකෝත්තර මාර්ගය කියලා. ලෝකෝත්තර දැක්ම ලෝකෝත්තර මාර්ගය කියලකෑන් අලුත් අමුතු මවාපෑමක් නෙමින්. යතහර්ථ වාදී වීමේ සිද්ධිය. යතහර්ත වාදී වෙනකොට යතහත්තවාදී බවත් එක්ක මොකද වෙන්න ලෝකයේ ලෝකයේ බවල් ලැඟගඩ සිදවීමක් එන්නේ එයින් මෙය ඉක්ම වෙනවා. දෙපැත්තක් මැනීමක් වෙදිිනේ දුවේතාවයක් ගොඩ නැගින්දිනේ. තවේකත් මනින්ට සවසිද්ධයක් මනින්ද එ මැනීම සඳහා තවකාරණාවක් කිස්මතු වෙදින.